අයිවන් සුබ සැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා මාහිතවත් සීලුම ක්‍රීඩාලෝලි ඔබ හැම දෙනාටම. ඉතත් මාදරෙන් ගෞරවයෙන් පිළිගන්න කැමති ඉන්සඩි ස්පෝර්ට්ස් සජීවී වැඩසටහනට. මෙතන සිට පැයකමාර කාලයක් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා සජීවීව ඔබත් එක්ක කතා කරන්න කැමතියි. මාතෘකා රසක් තිබෙනවා ජයග්‍රහණ පරාජය වීම සියල්ල පිටපස ඒ සඳහා වග කියන්න ඕන කවුරුන්ද කුමන පාර්ශවයේද කියන වගත් අද දවසේදී අපි සුපුරුදු පරිදි සාකච්ඡා කරන සූදානම්. පළමුවෙන්ම වැඩසටහන ආරම්භයේදීම ජයග්‍රහී කණ්ඩායමකට සූපතන්න අපොඩියක් ගහන්න කැමතියි. ඒ තමයි ලෝක ශූරතා කැරම් තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දකුණු කොරියාවේදී අද දවසේ ඉතාමත්ම සුවිශේෂ දවසක් බවට පත් කරමින් ශූරතාවේ දිනාගත්තා. 2-1 ලෙස ඉන්දියානු කණ්ඩායම පරාජය කරමින් කාන්තා කණ්ඩායමට හිමුණේ අනුශූරතාවයයි. කණ්ඩායම් දෙකටම සුපැතුම් එක් කරන්න කැමතියි. ලෝක ශූරතාවය දිනා ගැනීම හේතුවෙන් කෙසේ වෙතත් 187 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් ගියා ඉන්දුනීසියාවට. නිලධාරීන් ඉතාමත්ම විශාල සංඛ්‍යාවක් මේ තරගාවලිය සඳහා සහභාගී වුණා. ඒ ආසියානු ක්‍රීඩා උළෙල. මේ වන විට පදක්කම් 80කට ආසන් සංඛ්‍යාවක්, රන් පදක්කම් 80කට ආසන් සංඛ්‍යාවක් චීනයේ දිනා ගන්න විට ශ්‍රී ලංකාවට මේ වන විට කිසිම පදක්කමක් දිනා ගන්නට හැකියාවක් ලැබිලා නැහැ. අද දවසේදී අපි ඒ සම්බන්ධනුත් කතා කරන්න කැමතියි. එනම් වැඩි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රාත්‍රී 10:30යි අපි ඔබත් එක්ක කතා කරන්න ඕනේ ගොඩක් වෙලා. පැය එකමාර කාලයක්. 01143434 44 01143334 64 කියන දුරකථන අංක දෙක සුපුරුදු පරිදි විවෘතයි. කතා කරන්න ඒ විතරක් නෙමෙයි. ඉන්සර්ට් ස්පෝර්ට්ස් අපගේ Facebook ගිනමට ගිහිල්ලා ඔන්න ඔබට පුළුවන් කමක් තිබෙනවා මැසේජ් එකක් එවන්න. එහෙම නැත්නම් Sport First Facebook ගිනමට ගිහිල්ලා අපට මැසේජ් එකක් එවන්න. මේ ගිනුම් දෙකෙන් අපි සූදානම් ඔබේ ප්‍රශ්න මගේ ආදරණීය හිතවත් සම්භාවනීය අමුත්තන්ට යොමු කරන්නට. පළමුව මම කැමතියි ඔබට හඳුන්වා දෙන්නට නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා. අයිබෝන්. ක්‍රීඩාවේ නීතිමය තත්ත්වය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන්න අවශ්‍ය කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසාම තමයි අද දවසේදී මම ඊටමත් ගෞරවෙන් එතුමන්ට ආරාධනා කරේ. ඒ වගේම ගෙගර්ද සිල්වා හිටපු ලේකම් ජාතක තේරීම් කමිටුව තනතුරේ තියෙන ගොඩාක් දේවල් එකතු කරන්න. හැබැයි මම එකක් කිව්වා ප්‍රෝග්‍රෑම් එක අතුරුදදී සියල්ල කියන්න. අයිබෝන්. සුබ සැන්දෑවක්. අයිබෝන්. හොඳයි. ඊටමත්ම මනා දැනුමක් තියෙන පරණ දැනුමක් තියෙන ක්‍රීඩාව පිළිබඳව ඉතාමත්ම සුවිශේෂී පිරිසක් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. 1977 වසරේදී ආසියානු රන් පදක්කම් ලාභී කෝසල සහබන්දු මහතා. අයිබෝන්. සුබ සැන්දෑවක්. ඕන තවත් ඉතාමත්ම සුවිශේෂී කෙනෙක් ඉන්සර්ට් ස්පෝර්ට්ස් වැඩසටහනට එන්නේ පළමු වතාවට. ඔබ නිසාවෙන්ම තමයි අපි ඔහුව කැඳවා ගත්තේ. ඔහුට දෙන අත්දැකීම් ඉතාමත් මිහලයි. හැබැයි ක්‍රීඩා කරලා නෙමෙයි, ක්‍රීඩා ලෝලියෙක් විදියට ඔහු ශ්‍රී ලංකාවේ දජ හැම වෙලාවෙම හදවතේ තියාගත්තු ක්‍රීඩා ලෝලියෙක් බව අනිවාර්යයෙන්ම ඔබට කියන්න අවශ්‍යයි. ගයන් සේනානායක. අයිබෝන්. අයිබෝන්. මම ගයන්ගේ කතා පටන් අරගන්නම් මෙන්න මෙහෙම. ගයන් ක්‍රිකට් මැච් එකක් නැති දවසට නිකන් කෑවේ නෑ වගේ නේද? ඔව්, ඒක තමයි ක්‍රිකට් වල තමයි ආදරේ. අපි ක්‍රිකට් නිසා තමයි ජනප්‍රියත්වයට ආවේ. ඒ අපේ රටේ ජයග්‍රහණය ලැබලා තියෙන ගොඩක් ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් අපි හදවතින්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ. අපි ටීවී එකෙන් මැච් බලනවා, නැත්නම් පිටරට මැච් එකක් ගැන හරි විස්තර හොය හොය ඉන්නේ මොකද වෙන්නේ කියලා. ක්‍රිකට් වල තමයි කැමති. දැන් අපිට නම් ගයන් මැච් එකක් දිනනකොට සතුටුයි, පරාජය වෙනකොට දුකයි, සමහර කයට තරහක් වෙනවා. එතකොට තමයි බෝතල් ගල් එහෙම ගහන්නේ තරහ නිසා. දුකර කරන්න තියෙන්නේ පොඩක් ඇස් දෙක කඳුළු වෙන එක. මැච් එකක් දිනනමත් පෙරදුනාමත් දෙකම එක විදියට විඳ ගන්න කෙනෙක්ද ගයන්? ඔව්, අනිවාර්යයෙන්ම අපි දිනන දාටත් අපි සන්තෝෂ වෙනවා. ඒ වගේ පෙරදුනාම රට පෙරදුනාම දුකයි. නමුත් ඉතින් එහෙම තමයි ක්‍රීඩාව, ජය පරාජය දෙකම බාර ගන්න ඕනේ ක්‍රීඩාවේ. ක්‍රිකට් කියන්නේ ගොඩක් අවිනිශ්චිත ක්‍රීඩාවක්. කොයි වෙලාවෙද දන්නේ නැහැ, වෙනස් වෙන්න පුළුවන්. පන්දු යවන්නකොට පුළුවන් පන්දු 10කින් කඩලු 10 දවා ගන්න අවස්ථාව තියෙනවා. පිටිකරුවෙකුට පුළුවන් 6 පාරවල් ගාලා ඔවුන්ට ජයග්‍රහණය ගන්න. ඉතින් ක්‍රීඩාව අමුතු දෙයක්. අපි ඒකට කැමති. ක්‍රිකට් ක්‍රීඩාව තමයි නිසා තමයි ලෝකේ ලංකාව ගොඩක් ප්‍රසිද්ධපත් වුණේ මෑත කාලේ. ඉතින් ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට අපි කැමති වුණා, ආදරය කරන්න ගත්තා. හොඳ ගයන් සාමාන්‍යයෙන් මේ ක්‍රිකට් වැරදි ලාභකත් ගයන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා නම් මම හිතන විදියට මීට වඩා ජනප්‍රියත්වයක් ලබා ගන්න ඉවිද නැද්ද කියන එක මට විශ්වාස කරන්න බෑ. හැබැයි දැන් ක්‍රිකට් ක්‍රීඩකරුවකත් වඩා
ඔබ ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වය මං හිතන්නේ ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි පිටරට මේ විදේශ රටවලත් ඒ ජනප්‍රියත්වය දෙන දැන් මුද හෙට එළි වෙනකොට ප්‍රංශය බලා පිටත් වෙනවා කියලා කියන්නේ ප්‍රධාන අර්ථමුත්තා විදියට. ක්‍රිකට් ක්‍රීඩකරුවක්වත් ලැබෙන්නේ නැති අවස්ථාවක් නේ. ඔව්. නෑ ඇත්තටම දැන් දෙයක් තියෙනවානේ. දැන් මම වැඩිදර හිතන්නේපා දැන් දේශපාලනඥයෝ ඉන්නවානේ. ඔව්. දේශපාලනඥයෝ ජනතාව ළඟට යන්නේ සන්දේ ලඟ වෙනකොට. අනිත් දවස් වලට යන්නේ නෑ. ඒ වගේම දැන් නළුලියෝ ඉන්නවානේ. නළුලියෝ රඟපානවා. කට්ටිය ටීවී එකෙන් දකිනවා. සාමාන්‍ය මිනිස්සුන්ට දක්න තියෙන අවස්ථාව මගතොලේ දකින්නේ. ක්‍රීඩකයෝත් ඉන්නවා. ක්‍රීඩකයෝත් හොඳ ලකුණු රැස් කරනවා. කට්ටිය අපුඩි ගහනවා. අපුඩි ගහනවා. එතකොට ක්‍රීඩකයෝත් මිනිස්සුන්ට කතා බහ කරන්න අවස්ථාව අඩුයි. ඔව්. නමුත් මම මැච් බලන්න ගියාම 10000ක් 20000ක් එක්ක ජනතාවත් එක්ක තමයි මම ඉන්නේ. ඉතින් මට යාළුවෝ හම්බ වෙනවා. නම්බර්ස් දෙනවා. කතා බහ කරනවා. මිනිස්සුත් එක්ක කතා කරන තියෙන අවස්ථාව වැඩි. අනිවාර්යයෙන්ම. හැබැයි ඒක නිසා තමයි. හැබැයි මේ මම මේ දැන් කියන දේ නම් කරන්න යන්න එපා. කවදාවත් මම තරහ වෙනවා. ඉතින් පස්සේ කතා කරන්නෙත් නෑ. ඡන්ද නම් ඉල්ලන්න යන්න එපා. නෑ මම ඡන්ද ඉල්ලන්න නෑ. මම ක්‍රිකට් කීඩා තමයි මම ජීවිත කාලෙම තියන්නේ. හොඳයි. නීතික් තුමාගේ මම මේ අපි දැන් වැඩසටහන දැන් මේක මම ඇත්තටම විශේෂයෙන්ම දැන් නීතිය ගැන කතා කරනවා. අද වෙඩිල දෙකක් ඉන්නේ ළඟ නේද? ගෙගිරි මහත්තයා කොසල මහත්තයා නේ. ටිකක් මේ දවස්වල ක්‍රීඩාව ගැන ටිකක් තරහෙන් ඉන්නවා කියලා හිතනවා. ගෙගිරි මහත්තයාත් එක්ක කතා කරනකොට ටෙලිෆෝන් එකකුත් මටත් බයින අවස්ථා තියෙනවා. මේක නෙමෙයි මංජු මෙහෙම වෙනෝනේ. මේ මගේ වැරදක් නෙමෙයි. රටේ වැරදි. මගේ පිටින් යමන අවස්ථයි. මොකද ක්‍රීඩා ඊතරම් ආදරය කරන දෙදෙනෙක් අද දවසේ දින්නේ. දැන් නීතික් තුමාත් වෙනකොට නීති මේ කටු දුන්නේ සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම අද ගයන්ට ආරාධනා කලාව දේශපාලනය ක්‍රීඩා මේ හැම ශේෂ්ත්‍රා පිළිබඳව විශේෂයෙන් අවධානයෙන් ඉන්න කෙනෙක් වර්තමානයේ ක්‍රීඩා පිළිබඳව සෑහීමකට පත් වෙනවද දැන් කරම් ලෝක කුසලාන වුණ දිනාගෙන තියෙන්නේ සෑහීමකට පත් වෙන පුළුවන්කමක් තියෙනවද මංජු විශේෂයෙන් පරිපාලන ඔව් මංජු මේ ආණ්ඩුව World Cup දෙකක් දිනා ගත්තනේ. ඔබ දන්නේ නේ මේක? ඔව්. පළවෙනි World Cup එක තමයි 52 වෙනි කැබිනට් පත්‍රිකාව දැම්මා මේ ක්‍රීඩා ඇමතිතුමා. ක්‍රීඩා ඇමතිතුමා දැම්ම ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා ක්‍රීඩා පනතේ 44 වෙනි වගන්තිය. අහහ. හරි දුකයි. ක්‍රීඩා පනතේ තින්නේ වගන්ති 43යි. ඔන්න පළවෙනි World Cup එක. ඔව්. දෙවෙනි World Cup එක මේ දවස් දෙකේ ඉස්සෙල්ලා දින්නා 50 කෙටුම් පත ගේන ඇමතිතුමාම ඊට විරුද්ධව ඡන්දේ දෙනවා. ඉතින් මේක නිකන් හාස්‍යයට ලක් වෙනන්නේ. ආ ලෝක හාස්‍යයටම ලක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ ක්‍රීඩාව කියන්නේ අද මෙච්චර හාස්‍යජනක තත්ත්වයට පත් උනායි කියලා කියන්නේ මොකක්ද මේ වෙන්නේ? දැන් බලන්න අද රට තුල නීතිය ක්‍රීඩාව හරියාකාරයට වෙනවද? සුදුසුසන්ට සුදුසු දැන දෙනවද? දැන් කොච්චර අපේ දක්ෂ අය ඉන්නවද? ඒ දක්ෂ අය තේරීමේ ක්‍රමවේදය මොකද්ද? මම සම්පූර්ණයෙන්ම මැදිහත් වුණා ජාතික නෙට්බෝල් පුහුණුකාරිය තෝරනකොට. අපි දැක්කා එතනදී වෙච්ච සම්පූර්ණ අසාධාරණකම් මම ඇය වෙනුවෙන් සටන් කරා අපි සම්පූර්ණයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයට ගිහිලා නඩුමගට ගිහිලා එහෙමත් සටන් කරා නමුත් මෙතනදී සම්පූර්ණ වරදක් කරන්නේ මේ අය එක එක්කෙනා තමන්ට ඕන විදියට ක්‍රීඩාව මෙහෙවන්න ගිහිල්ලා අවසානයේ වෙන්නේ රටට සම්පූර්ණ පරාජයක් ඒ විතරක් නෙමෙයි මේ ක්‍රිකට් ක්‍රීඩාව බුකී වලට යට වෙලා ඒ අය කරන්න යන දේ නිසා මේ ලෝකයේ තියෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ සම්පූර්ණ හැල්ලුවට ලක් වෙලා තියෙනවා ඉතින් මංජු මේවා අපි හදාගන්න ඕනේ මේ රට අපේ මේ උත්තරීතර රටේ අපි ඉන්න ඕනේ. නමුත් මේ රටේ තියෙන ක්‍රීඩාව තරම් අනර්ග ක්‍රීඩාවක් වෙන රටවල නැති වෙන්න පුළුවන්. ඒ එච්චර වටින ක්‍රීඩකෝ අපි ඉන්නවා. නමුත් මේ කියන නොපැහැදුණු දේශපාලඥයෝ ඇමතිවරු හින්දා මේක සම්පූර්ණයෙන්ම කාබාසිනිය කරලා තියෙනවා. ඒ නිසා අපි මේක යම් ස්ථාවර තැනකට ගන්න ඕනේ. ඒ ස්ථාවර තැනකට ගන්න නම් මේ ක්‍රීඩා පනත හොඳටම ඇති. 1973 මේ තියෙන ක්‍රීඩා පනත අලුතෙන් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. කරන්න ඕනේ දෙයි තමයි මේ තියෙන පනතේ තියෙන වගන්ති ටික රෙගුලාසි ටික හරියට ක්‍රියාත්මක කරන එක. ඒව ක්‍රියාත්මක කරන්නේ ඒ අයට ඕන විදියට මනෝ මූලයන් භාවිතා කරලා මේ කරන දේ තුල සම්පූර්ණ නැත්තර නැතිවීමක් වෙන්නේ. ඒ නිසා අපිට සම්පූර්ණ අයිතියක් තියෙනවා මේ ක්‍රීඩා වෙනුවෙන් සටන් කරන්න නීතිය ඉදිරියට ගිහිල්ලා ක්‍රීඩාව ආරක්ෂා කරන්න. හොඳයි. මේ වොයිස් එක හැමදාම හරි බරයි. හැබැයි ඉතින් මේ වොයිස් එකේ තියෙන දේවල් එකක්වත් අයින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි තියෙන්නේ. ඒක තමයි වැඩේ. හැබැයි ඉතින් හැමදාම කතා කරත් මේ මධ්‍යම රාත්‍රී 12 වෙනකන් කතා කරත් මේ අර මේ
බීරි අරින්ට වීණා වාදනය කරන වගේ තමයි මට වෙලාවකට හිතෙන්නේ හරි පව් දුකයි කනගාටුයි මොනව කරන්නද ඉතින් මේ ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහන තුලින් අපි මේව කතා කර යුතුයි හැබැයි ඉතින් ඇහෙන කට්ටියට ඇහෙත්වා ඇහෙන්නේ නැති කට්ටියන් කන් දෙක තබදු පොඩ්ඩ දුරටත් මේ ඇබ ගහ ගන්න ඕන අවස්ථාවක් තියෙනවා ගේකිරි මහත්තයා දැන් 187 දෙනෙක් ලංකාව නියෝජනය කරනවා ආසියානු ක්‍රීඩා උල්ලට නිලධාරීන් 60ක් 70ක් විතර ප්‍රමාණයකුත් ගිහිල්ලා ඉන්නවා හැබැයි මේ වෙනකන් ආසියාවේ රටවල් 45 අතරින් අපේට සැලකුවේ මත්තමක ලෝක පදක්කමක්වත් ගන්න හැකියාවක් ලැබිලේ නැහැ. මේ තීරීම් ගැන අවශ්‍ය කරන කෙනා ලංකාවේද ඉන්නේ? එහෙම නැත්නම් අනවශ්‍ය කරන කට්ටියද දක්ෂතාවලින් අඩු පිළිසද මේ නියෝජනය කරන්නේ? ඇයි මොකක්ද හේතුව අපිට මේ තැන අපේ අහිමි වෙන්න? බංජු කනගාටුවක් නෙමෙයි තියෙන්නේ. රටේ ක්‍රීඩාව ගැන දුකක් තියෙන්නේ. කනගාටු වෙන්න දෙයක් නැහැ. නමුත් හරි දුකයි. මොකද අපි ක්‍රීඩාවට ආදරේ නිසා අපි කරන කාලේ වගේ නෙමෙයි දැන්. එදා අපි කප් එකක් සර්ටිෆිකේට් එකක් ගන්නවා කියන්නේ හරි ලොකු දෙයක් අපිට ඊට වඩා ඉහළින් දෙයක් නැහැ. මුදලක් කියන දෙයක් අපි අහලවත් නැහැ. එතකොට මමවට කියන්නම් මේ ලංකාවට මම ආවට පස්සේ ඇමරිකාවෙ ඉඳලා අවුරුදු 20කට පස්සේ ඒ ඉගෙනගත්ත දේවල් මම එහි සමාජිකයෙක් මල්ල ක්‍රීඩා සංගමයේ ඇමරිකාවේ ගොඩාක් ඉන්වෝල් වුණා. අපි කල්පනා කරා මේක මේ රටට දෙන්න. ඇමරිකාවේ දෙයක් මෙහෙට දෙන්න නෙමෙයි. මොකද බතල ගන්න බෑනේ ගැරුප්පුවලින්. ඔව් ඒ වගේ. ඉතින් මට අවස්ථාවක් ලැබුණා මේ ක්‍රීඩා මාත්‍යාංශයේ සියලුම ස්ටාෆ් එකට දවසක් කතා කරන්න. ඔඩිටෝරියම් එකේ. මම ඒ වෙලාවේ ඒකමාරක් කියලා එක්ස්ප්ලේන් කරා ක්‍රීඩාව කියන්නේ මොකද්ද කියලා. මොකද ක්‍රීඩාව කියන්නේ විනය. විනයක් නැති රටක් හැදෙන්නේ නැහැ. ක්‍රීඩාවත් හැදෙන්නේ නැහැ. මේ විනය තමයි ප්‍රධානම දේ ක්‍රීඩාවේ දියුණුවට. එතකොට ඔබලා අතරින් මේක ඉදිරියට දියත් කරේ නැතොත් විනයක් තුලින් කවදාවත් අපිට හරියට මෙයාට දොස් කියන්න බෑ. ඉතින් මම අවසාන කරේ ඔවුන්ට කිව්වේ හරි දේ කරන්න. හරි දෙයක් කරලා ගිහිල්ලා තම තමන්ගේ ආගමික නායකයන්ට මේක හැන්දාවට පූජ කරන්න. මල් පහන් පූජ කරලා වැඩක් නැහැ. කිරිබත් පූජ කරලා වැඩක් නැහැ. මේවදී තමන්ගේ හරි දේ නොකරොත්. ඒක තමයි පූජාව කියන්නේ. හැන්දාවට ගිහිල්ලා ඔය දේ කරන්න. ඇයි මං එහෙම කිව්වේ? ක්‍රීඩා අමාත්‍යාංශයේ මේක මට බාර දෙන්න වෙලාවේ ලේකම් හැටියට මම එතකොට ගෙදර යනවා. කෝල් කරලා මට ඉඳපු අය සෙක්‍රටරි වහාම එන්න කිව්වා පුළුවන් ද මේක බාර ගන්න මම කොහෙන්ද ඇඟිලි ගහන්න එපා මම කරන්නම් නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය මේක පටලගෙන මේක පැටලිලා තමා මේ මෙව්ව ගහලා ඉදිරිපත් කරලා මේ මොකද්ද කරන්න කියලා එයාලම දන්නේ නැහැ ඇයි කාරණේ තමාගේ අභිමතාර්ථයන් වෙනස් වුනහම මේ යය යුතු මාර්ගයේ මේ උදවිය යැවෙන්නේ නැහැ. මොකද්ද මේ අභිමතාර්ථය? සෑම කෙනෙකුටම මේ පත් වෙන 225ත් එළියේ ඉන්න දේශපාලකයන්ට තියෙන්නේ අපි කෙසේද හම්බ කරන්නේ? ඒ හම්බ කරන ගමන් අපි කොහොමද ජනතාවට තව ටිකක් කන්න දෙන්නේ? චුට්ටක් දෙනවා අපි කරනවා අපි ලබන සැරේටත් මේකෙම ජීවත් වෙන්න මොකද සමහර අයගේ රස්සාවකත් කරන්න බැරි නිසා. ඔව්. ඉතින් මේවට පත් වෙන උදවිය කවුද කියලා ඉස්සෙල්ලම අඳුරගන්න ඕන ජනාධිපතිත් අගමැතිත්. ඌ දෙන්නට තේරෙන්නේ නැත්තම් මේ පුද්ගලයායි මෙතනට සුදුසු මොකද්ද අපි කාටද මේක කියන්නේ? දැන් පළාත් පාලන ආයතන බාරව ඉන්න ඇමතිවරයාට ඒ දේ කරගන්න බැරිව කොහොමද ක්‍රීඩා මාත්‍යාංශය බාර දෙන්නේ සීමා නිර්ණ කරගන්නත් බෑ ක්‍රීඩා මාත්‍යාංශය කරගන්නත් බෑ ඔබතුමා කියන එක හරියට හරි මේක සම්පූර්ණ වක් කියන්න ඕනේ අගමැති ජනාධිපති ඒ දෙන්නට සම්පූර්ණ වක් කියමක් තියෙනවා මේක ඉතින් දැන් ඉදමාට හැම ශාස්ත්‍රයකම තේරෙන නිසා ඔව් දැනුම සම්භාරයක් ඉතින් මං සන්තෝසයි ඉතින් මම කිව්වේ ඉතින් මේ පුද්ගලයෝ දේශපාලනිකයෝ සීනියර් පොලිටිෂියන්ස් දෙනවා තැනක් මොකද එයා සීනියර් පොලිටිෂියන් නිසා පක්ෂේ එහෙමත් නැත්නම් නැගී එන කටකාර තරුණයෙක් ඉන්නවා නම් කටවහන්න දෙනව තැනක්. එහෙම නැත්නම් තමාගේ
අතපය මිරිකන කෙනෙක් ඉන්නවා නම් එයාටත් තැනක් දෙනවා. අතපය විතරක් නෙමෙයි වෙනේවත් මිරිකනේවට දෙනවා තැන. ඉතින් ඒ වගේ මේ පුද්ගලයෝ ආවහම මෙතනින් ඒකයි එක්තරා ඇමති කෙනෙක් වී මම දන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එක අදනේ මම ඉගෙන ගන්න. ආ ඉගෙනගෙන තමයි කරන්න ඕනේ. හා හා. ඔහු කිව්වා මේක. ඔව් ඔව්. ඒ මොකද මේකවත් පාවිච්චි කරන්න දන්නේ නැති පුද්ගලෙක්. කාටද කියන්නේ මේවා? සුන්දරම රට ලෝකේ තියෙන. වාසනාවන්තම රට මේ ලෝකේ තියෙන. සෑම සම්පතක්ම තියෙන රට මේ ලෝකේ තියෙන. මේ කියන්නේ අපි මේ රටවල ගිහිලා දැකපු නිසා. රට නෙමෙයි මේක කාලා තියෙන අසුරය වගේ ජීවත් වෙන අපි. ඒක තමයි වැඩි. හොඳයි 01143 34 34 01143 34 66 දුරකථන අංක 2 විවෘතයි. ඔන්න කතා කරන්න පුළුවන් අපිට අද දවසේදී. ඉතමත් සුවිශේෂී පුද්ගලයන් 4 දෙනෙක් කැවිලි ඉන්නේ. ඔවුන් එක ඔබට කතා කරලා යම් කිසි ගැටලුවක් තියෙනවා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් අදහසක් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ක්‍රීඩාවේ පරිපාලන සම්බන්ධ ඉතමත් සුවිශේෂී දෙදෙනෙක් ඉන්නවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ඉන්නවා. ඔන්න ඔහුත් එක කතා කරන්න පුළුවන්. නීතිඥතුමාගෙන් දැනගන්න පුළුවන් ක්‍රීඩකයෙකුට එහෙම නැත්නම් නිලධාරියෙකුට එහෙම නැත්නම් දෙමාපියෙකුට හරි යම් කිසි වැරැද්දක් වෙලා තියෙනනම් අසාධාරණයක් වෙලා තියෙනව නම් ඔන්න නීතියේ පිහිට ලබා ගන්නෙ කොහොමද කියන එක එහෙනම් ඔන්න පළමු දුරකථන නැමතුම අපිට සම්බන්ධ වෙනවා මේ වෙලාවේ. ආයිබෝන් සුපසෙන් දවක් ඔබට. හරි ආයිබෝන්. ආයිබෝන්. ඔව් කතා කරන්න පුළුවන් ආයිබෝන් සුපසෙන් දවක්. ඔව් සුපසෙන් දවක්. ඔව් මම දිලෝක වීරසූරිය. ඔව් දිලෝක. හිටපු ඉතමත් දක්ෂ මේ හොකි ක්‍රීඩකයෙක් කියලා දන්නව දිලුකගේ නම කිව්ව ගම අනිවාර්යෙන්. ඔව් කතා කරන්න. නෑ මට දැනගන්න ඇත්තටම අවශ්‍යයි මේ ප්‍රෝග්‍රෑම් එකක් මම බලාගෙන ඉතියි. ඇත්තටම ඔය ක්‍රීඩාවට දැනට ගොඩක් ස්පෝර්ට්ස්මන්ලට ගොඩක් අසාධාරණකම් වෙනවා. ඒකේ දැන් ඒෂියන් ගේම්ස් ගියා. මේ ඒෂියන් ගේම්වල ගොඩක් අසාධාරණකම් තිබ්බා. ඇත්ලටික් වල තිබ්බා, බැඩ්මින්ටන්, ටෙනිස් වල තිබ්බා. නමුත් මේ මේ පාරගිය රිසල්ට් එක ගැන ඇත්තටම හැපි නෑ. මමත් අවුරුදු 10ක් ජාතික කණ්ඩායම නියෝජනය කරන පීඩකේ ඇත්තටම ජාතික හොකී කණ්ඩායම මැද ඇත්තටම සුදුසු නැති පීඩකයන් රසක් මේ සංචාරය ගියා. ඒ ගැන ඇත්තටම පසුතැවෙනවා මේ ක්‍රීඩා ඩිවලොප් වෙන්නේ නැති එක ගැන. ඒ වගේම හැම ස්පෝර්ට් එකක්ම මේ වගේ තැනක තියෙනවා. දිලෝක මට ඔබගෙන් ප්‍රශ්නක් අහන්න තියෙනවා. දැන් මේ සුසු නැති කණ්ඩායම ගියේ එයාගේ තියෙන කැමැත්තෙන් නෙමෙයි, හැබැයි තීරින් කමිටුව අනුමත කරාට පස්සේ නේද මේ ළමයට යන්න පුළුවන් කමක් ලැබුණේ? සුසු කෙනා කවුද කියලා තෝරා බේරා ගැනීම නෙමෙයිද ජාතික තීරින් කමිටුව කියන්නේ? ඒකට හේතුව තියෙනවා. අපි 2002 අපි රෑන්ක් එකේ 32ට, දැන් රෑන්ක් ඉන්න 38ට. නමුත් දැන් මේ පාර ඒෂියන් ටීම් යනකොට ලංකාවේ ඇත්තටම හොඳ පීඩකෙන් ඉන්නවා. ලංකාවේ අවුරුදු හතරකට ලංකාවේ තිබ්බ එකම ටූර්නමන්ට් එකක්වත් ගහලා නැහැ. ජූනියර් නැෂනල්, සීනියර් නැෂනල් කිසිම තරගයක් ක්‍රීඩා කරලා නැහැ. නමුත් ජාතික කණ්ඩායමක් ගියා. අපි කියන්නේ ක්‍රීඩකයන්ට මේක බ්ලේම් එක දාලා නැහැ. දැන් අද ඉන්න සිලෙක්ෂන් කමිටි චයාම ඇත්තටම කියන්නේ 2006 මම එතකොට කණ්ඩායම උපනායකයෙක් හිටියේ. එදා කණ්ඩායම මම වාරණියෝගිකෙකුත් ගත්තා. මොනවද ක්‍රීඩකයන් සාධාරණයක් වෙනවා කියලා. මේ පුද්ගලයාම අදත් මේ කණ්ඩායමේ සිලෙක්ෂන් කමිටි චයාමන් වෙලා තියෙනවා. හරිද? ඒකින්ද අපිට කවදාවත් මේක සාධාරණයක් කියන්න බැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයටත් නඩු දාපු පුද්ගලෙ. නමුත් ඒ පුද්ගලයා මේක ක්‍රීඩා මොනවද හොකි ක්‍රීඩාවේ මොනවද තීරින් කමිටු සභාපති කරනවා කියන්නේ ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මේ ක්‍රීඩාවට සාධාරණයක් කරනවා නම් ඇත්තටම ඒෂියන් ගේම් යනක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේ ඒ එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා කියන්නේ ජාතික කණ්ඩායමකට ඇත්තටම හොඳයි. ඒ වුණාට මේක වේදනාවක් තියෙනවා. මේ කණ්ඩායම මේ ගත්ත සුදුසුකම් මේකේ හොඳ කණ්ඩායමක් කියන මීට වැඩිය හොඳයි බොහොමත් මිස්තුති දිනුක මේ අපි තවදුරටත් ඔබත් එක්ක කතා කරන්න කැමති ඉදිරියේදී. දැන් මම ඔබට සමු දෙනවා. තවත් දවසකදී අපි කතා කරමු. පැහැදිලි ඔබ ඉදිරිපත් කරන තරක විතරක සහ කියන දේවල් සියල්ල පැහැදිලි. 187 දෙනෙක් ගියාට අපි බලාගෙන ඉදිමු පදක්කම් කීයක් අපට හම්බ වේවිද, කොහොමද මේ ක්‍රීඩකයන් ප්‍රතිවාදී කණ්ඩායම් එක මුණ ගැහෙන්නේ කියලා. 174දී කොසල් සහබන්දු කියන මේ ක්‍රීඩකයා ආසියාව වෙනම දකුණු ආසියාව
ජයග්‍රහණය කළ ලංකාව රම්පදක්කමක් අරන් එනවා. ටීම් එකක් විදියට සහාය දීමේ කණ්ඩායම නියෝජනය කරමින් ලංකාවේ ඉතාමත්ම සුවිශේෂී වාර්තා රසක් පිහිටවපු කෙනෙක් කෝසල් සහබන්දු. කියන්න මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳව ගිහිපු කණ්ඩායම පිළිබඳව කෙසේ වෙතත් දක්ෂතාවයන් පිළිබඳව ඔබතුමා ධර්ණ මතේ මොකක්ද? මට මංජිල මේ දක්ෂතාවය හුඟා දුරට මම බලාපොරොත්තු වෙනවා මේ ගණිමි කියලා මේ පදක්කම් එහෙම 4x400 එකයි 4x400 එකයි රිලේ එකයි ඒකයි. ඉවෙන්ට් එක නම් දැන් ඉවරයි. ඔව් ඉවෙන්ට් එක ඉවරයි. අපි අවසන් ක්‍රීඩකෙක් අපේ අවසන් මට නියෝජනය කරා. ඌට හම්බුනේ 8 වෙනි ස්ථාන. ඒ බලාපොරොත්තු තිබුණේ. දැන් මම කියන්නේ හුඟක් දුරට මේ ක්‍රීඩාව අපේ කාලේ කරනකොට අපි මේ හිටියේ එක කෝච් කෙනෙක් ගාව. කෝච් කෙනෙක් ගාව හොඳට ට්‍රේන් කරලා හොඳට මේව කෙරුවේ. ඒ වගේ දැන් මෙහෙ වෙලා තියෙන්නේ කොළඹාව හැටිය ඒ දැහැ ගන්නෝ ළමයි. ඔව්. අරය ගන්නෝ සල්ලෙට මෙයා. එතකොට අර ළමයට ඒක පුහුණුවක් මදි. ඒ කියන්නේ එක එක්කෙනා. ඉතින් මේකින්ද තමයි අද අපිට මේ ආසියා තරගයේ මේ පාර තරගයේ මෙඩල් එකක් ගන්න බැරි වෙන හේතු ඇති හුඟක් දුරට. ඔය වගේ හේතු. ඉතින් කට්ටිය එක්කහු වෙලා පරණ හුඟක් ක්‍රීඩකයන් ඉන්නවා. ඒ ක්‍රීඩකෝ පැත්තකට දාලා තියෙන්නේ. ඒ වගේම කෝච් මේ කෝච් කරලා කෝච් කර කට්ටිය කෝචස්ලෙන් කිසිම දෙයක් අහන්නෙත් නෑ. දැන් අපි පරණ අපි ওই දන්නේ නෑ ওই ට්‍රේනින් ගිහිල්ලා නෑ මෙහෙම නෑ. අපි මේ ප්‍රැක්ටිකලි අපි අත්දැකීමෙන් අපි කියන්නේ සේරම. ඉතින් ඒක වෙනකොට හරි දුකයි මේ වගේ තත්ත්වයක් උදා වෙනකොට මේ ලංකාවට. අනිවාර්යයෙන්ම දැන් මට තා පොඩ්ඩක් මාත් අපි නාඩියකින් විතර හරි අපුර මේ වීඩියෝ දර්ශන ටිකක් ඉස්සෙල්ලා තත්පරයක් දෙන්න. ඔව්. දැන් අර ඉස්සෙල්ලා අර හොකී ශූරතාවයේ සම්බන්ධ ගිනාව දෙයිදි නීතිමය දෙයක් තියෙනවා. මං ඒක කියන්න. දිනුක කිව්ව දෙයිද? දිනුක කිව්ව දෙයි. දැන් දිනුක හොඳ තර්කයක් ඉදිරිපත් කරානේ. දිනුක කියන්නේ දක්ෂයන් නින්දෙද්දී ඒ සුදුසුකම් නැති අය ගෙනාවයි කියලා. මේ රජයේ බලයටපත් වෙලා ගෙනාව එක් පනතක් තමයි 2016 තොරතුරු දැනගැනීමේ පනත. දැන් මේ තොරතුරු දැනගැනීමේ පනත අනුව සම්පූර්ණයෙන්ම දිනුක අයිතිය තියෙනවා යම් කිසි කෙනෙක් දක්ෂයෙක් නම්. එයා තීරුපත් උනේ නැත්නම් මේ පනත යටතේ ඔබට පුළුවන් ඉල්ලා සිටින්න. ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද මේ අපේ ක්‍රීඩා මාත්‍යංශ කියන්නේ රාජ්‍ය ආයතනයක්. ඒ නිසා දිනුක අපි සටන් කරන්න ඕනේ. මොකද අපි නිහඬ වීඩියෝත් මේක කරන්න බෑ. ඒ නිසා දිනුක මේ ඔබ නෙමෙයි කවුරු හරි තීරීපත් තුන්නේ නැතිනම් ඔහුට ඉල්ලන්න පුළුවන් මට කොච්චර මාක්ස් තියනවද කියලා. ඒකේ සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ අයිතිය අපි ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා දැන් එතුමා කිව්වා අසාධාරණයක් වුණයි කියලා. ඒ අසාධාරණ වෙනුවෙන් ගන්න පුළුවන් පිළියම් ගොඩක් තියෙනවා. ඒ පිළියම් වලට යන්න ඉස්සෙල්ලා අපි ඉල්ලා සිටින්න ඕනේ මම මේකට ගියා ඇයි මාව තීරීපත් උනේ නැත්තේ සම්පූර්ණ කරුණ දෙන්න බැඳිලා ඉන්නේ. හැමදාම ඉතින් නඩු හබ ගොඩාක් තියෙනවා ක්‍රීඩකයන් හෙම්බත් වෙලා තියෙන්නේ ක්‍රීඩා මාධ්‍යවල. නඩු හබ වලට ඉස්සෙල්ලා අපිට තේරු. අයිතියක් තියෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. මේක යහපාලනයනේ. මේ යහපාලනයටදී අපි සම්පූර්ණ අයිතියක් තියෙනවා. දැන් මේ ලංකාවේ ඉන්න පුංචිම අවුරුදු 12න් පහල 13න් පහල ඉන්න ළමයාත් දන්නවා කවදාවත් තමන්ගේ දක්ෂතාවයෙන් රටින් යෝජනය කරන්න බෑ කියලා. මම ඔබතුමාට අවස්ථාවක් දෙනවා. දුරකථනයක අපි කතා කළා. ඊට පස්සේ මම ඔබතුමාට අවස්ථාවක් දෙන්න. ආයිබෝන් සුපසන්දාවක්. ආයිබෝන් අයිබෝන් ඔව් කතා කරන්න පුළුවන්. මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ ප්‍රතිභා මානාමය මහත්මයාට. මට දැනගන්න ඕන අපේ ලංකාවේ කිසිම දෙයක ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් දේශපාලනඥයෝ ප්‍රතිපත්තියක් ඇති කරන්නේ කවදද කියන එක විශ්වාසයක් නැහැ. මමත් ඇමරිකාවේ අවුරුදු 10ක් ඉඳලා ආවේ. ඉතින් අපි රටවල දැකලා හැම දෙයකම ප්‍රතිපත්තියක් තියෙනවා. ඉතින් මේ ලංකාවේ කිසිම දෙයක ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් ක්‍රීඩාවේ ප්‍රතිපත්තියක් ඇති කරන අඩු ගානේ ක්‍රීඩාව සෞඛ්‍ය දැන් ඔබතුමා ලකටන ක්‍රීඩාව ගැන සමන් ක්‍රීඩාවේ කවදද ප්‍රතිපත්තියක් ඇති කරන්න කියලා ඔබතුමාට විශ්වාසයක් තියෙනවා. මොකද ඉතාමත් ගරු කරන නීතිච්චතුමෙක් අපි කතා කරන්නේ. මොකද හැම වෙලේම අපි දකිනවා මේ මෙතුමා මේ රට වෙනුවෙන් කතා කරනවා. නමුත් මේ දේශපාලන පිස්සු කවදාකවත් රට හදන්නේ නැහැ. ඇත්තම දුකයි අවුරුදු 10ක් ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා මේ රට ගැන දකිද්දි ගොඩාක් දුකයි අපිට. ඉතින් ඔබතුමාගේ නානේ කවදද අපිට අඩු ගානේ ක්‍රීඩා ප්‍රතිපත්තිය හදන්නේ කියලා. හොඳයි බොහොමත් ස්තුතියි ඔබතුමන්ට. අපි ඉක්මනින්ම ප්‍රශ්නෙට කෙටි උත්තර දෙමු. ඒක ඉතාම වැදගත්. මොකද ඇමරිකාවේ මම නිතර සංචාරය කරනවා. ඇමරිකන් සංචාරවලදී අපි දැකලා තියෙන දේ තමයි සුදුස්සාට සුදුසු දෙන දීම තමයි බැරක් ඔබාමා හිටියත් මේ ට්‍රම්ප්ලා හිටියත් ඒගොල්ලෝ ඒ දෙනවා. ඒතුමාට ඇත්තටම තියෙනවා ඇත්තටම මේ රට ගැන හිතන අය වෙන රටවලින්ද ඔබත් ඇවිල්ලා තියෙනවා ඇමරිකාවේ ඉඳලා. නමුත් දැකලා තියෙන දේ තමයි
මන්නම් තාම දැකලා නැහැ ප්‍රතිපත්තියක්. දැන් මේ ක්‍රීඩා ඇමතිතුමා අනවශ්‍ය විදියට මේ පනත් වෙනස් කරන්න යනවා. එතුමා පනත වෙනස් කරන්න ඉස්සෙල්ලා එතුමා කළ යුත්තේ මේ තියෙන සියලුම ක්‍රීඩා සංගම් ගෙනල්ලා සාකච්ඡා කරලා ජාතික ප්‍රතිපත්තියක් හදන එක. නමුත් ජාතික ප්‍රතිපත්තියක් හදනවා වෙනුවට මංජු මොකද කරන්නේ? මේ තැන් තැන්වල තියෙන හිඩස් පුරවන්න යනවා. ඒක නෙමෙයි කළ යුත්තේ. ඒක නෙමෙයි මේ ක්‍රීඩාව ගැන ක්‍රිකට් ක්‍රීඩාව වෙන්න පුළුවන් සංඥායනා පවත්තන්. ඒ සංඥායනාව තුළ අපිට පුළුවන් හොඳයි ඉදිරියට ගන්න. ඒක තමයි වෙන රටවල කරන්නේ. අපි දැකලා තියෙනවා දැන් ජමයිකා වගේ රටක් ගත්තොත් අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ කොච්චර අවස්ථාව දෙනවද. එතනදී දෙන්නේ නියම සුදුස්සාට, සුදුස්සාව තෝරාගෙන ඒ සුදුස්සාව පුහුණු කිරීමේ වගකීම තියෙනවා. ඇත්තටම මේක සෑම ක්‍රීඩාවකම මැතිතුමා කරන්න පුළුවන්. ඒ සඳහා කැපවීමක් ඕනෙකමක් නෑ. මේවා ගැන කියවන්නේ, මේවා ගැන හදාරන්නේ, මේවා ගැන ඉන්න බුද්ධිමතුන්ව එළියට ගන්න. ඔන්න ඕකයි තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තියකට එන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් නම් මේ සියලු දෙනා එකදැනකට ගෙනලා සාකච්ඡා කරන්න බොහෝ දේවල් කරගන්න පුළුවන්. හොඳයි ගිරි මහත්තයා, ඔබට අවස්ථාව. මේකට සිලෙක්ට් වෙච්ච දවසේ මම ඇහුවා කෝ පොලිසිස්. පොලිසිස් තිබුණේ නෑ. හදන්නද පොලිසිස්? හදන්න කිව්වා. ඕ නෑම රටකට ගිහිල්ලා මම කොහොමද ඉන්ටර්නෙට් එක ඉස්සරහට ගියාම we can get certain things අරගෙන මේවා අපිට හදන්න පුළුවන්. හදලා දෙන්න. පොලිසියක් හැදුවා. කෝ පොලිසිය? එලි දැක්ක යමක් ඒක කිව්වා 70 පස්සේ චන්දිල්ලන්නත් බෑ කියලා. ඔව්. අන්තිමට ඒක විඩ්‍රෝ කරා. මම ඒක දැකලා පුදුමත් වුණා. මොනවද මේ තියෙන්නේ කියලා. මේවට මොකද වෙන්නේ? සිලෙක්ෂන් කමිටි. මම කො මේකට ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඔව්. ඔබතුමත් හිටපු තේරින් කමිටුවේ ලේකම්. ඔව්. ක්‍රයිටීරියා එකක්. සිලෙක්ෂන් කමිටිස්ල අපි කෝල් කරා. අපි කිව්වා ක්‍රයිටේරියාස් හදන්න. හදන හැටි කියලා දුන්නා. ක්‍රමවේදය. ක්‍රමවේදය. මේ මේ විදියට එන්න ඕන. මේ විදියට තමයි මේක යන්න ඕන. මොකද්ද ක්‍රමවේදය? සෑම දෙයක්ම සෑම ක්‍රීඩාවක්ම අපිට අවශ්‍යයි මොකක් කැලෙන්ඩරයක් ගහන්න ඕන. ඔව්. හැබැයි මේකේ සල්ලි ගන්න එනකොට මේක ගියා කාගේ දාතට මම දන්නේ කවුද කැලෙන්ඩරේ ගැහුවේ කියලා. කැලෙන්ඩරේ අතට ආවහම දෙයියනේ මේක කැලෙන්ඩරයද? ඕ ඔක්කොම තියෙනවා. මොකක් කැලෙන්ඩර් ආවහම ඉදා මට මතකයි මීටිමේ ඉස්සෙල්ලම කතා කරේ මම. ඔව්. මොකක් හැම ක්‍රීඩා සංගමිකම ගේන්න එයාලගේ ලබන අවුරුද්දේ තියෙන එයාලට ඇවිල්ලා තියෙන මේ කැලෙන්ඩර් මේ ගේන ගේම්ස් හරි ස්පෝර්ට්ස් මීට්ස් හරි වටේව මේවා ඔක්කොම ග්‍රෙන්දෙන් ග්‍රේඩ් කරන්න. වට් ඉස් ද මොකද්ද අපි ටාගට්? ඔලිම්පික්ස්, වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස්, ඒෂියන් ගේම්ස්, සාෆ් ගේම්ස්, කොමන්වෙල්ත් ගේම්ස් ග්‍රේඩ් 1. මේවා මෝස්ට් ඉම්පෝර්ට්. ඊගාවට දෙවනි එක, ඊගාවට තුන්වෙනි එක. දැන් මේවට කොහොමද අපි අරින්නේ ටීම්ස්? ඒ ටීම්, බී ටීම්, අර දෙවනියට පෙරදුණු එක්කෙනා තුන්වෙනි. මොකද එයාලව අපි තියාගන්න ඕන දෙවන පෙර. ඊළඟට මම කිව්වා ඒක ඊට පස්සේ මේක ආවට පස්සේ අපි දැන් මෙතනින් අයින් කරනවා දෙයක් තියෙනවනේ. උඹ වරෙන් චන්දේ දීපන්. මම උඹට මේ ට්‍රිප් එක දෙනවා. අපි ඒව පැත්තකට ගන්නවා. මෝස්ට් ඉම්පෝර්ටන්ට් ඒවා විතරයි මේ කැලෙන්ඩර් එකේ වැටෙන්නේ. එතකොට ඒ වැටෙන ඒවට තමයි අමාත්‍යාංශය කෙලින්ම මහජන සල්ලි වියදම් කරන්න ඕන. අතන ඕපන් මීට්, මෙතන ඕපන් මීට් නැහැ. උඹලා සල්ලි ඔයගොල්ලෝ මම දැනගන්න කැමති. දැන් මේ නිලධාරීවරයෙක් කට යනකොට රජෙන් කීයක් ගෙවනවද? ඩොලර්ස්? මම දැනුවත් වෙනම් 400. කියන්නේ ඩොලර් 400 දවසකට. දවසකට. හම්බෝ. එතකොට ඒක කරගවිලා වගේ මංජු මෙහෙම තමයි හදන්න ඕනේ. ඩොලර් එක 162. එතකොට ඊගාවට මංජු තව දෙයක් කිව්වා. දැන් මේක හැදුවට පස්සේ අපි දැන් අහවල් මීටිකට යනවා නම් අපි කොහොමද මෙයාට මේ මේකට ට්‍රේන් කරන්නේ කොහොමද? ඔව්. මේකට කවදද ට්‍රයල්ස් තියන්නේ? එතකොට මාස 2කට කලින් ට්‍රයල්ස් තියන්න ඕන. අපිට මාසෙකට කලින් මේ සිලෙක්ෂන් එක එවන්න ඕන. සිලෙක්ෂන් එක ආවහම මේ සිලෙක්ට් කරපු උදවිය සම්බන්ධව දෙමව්පිය දැනුවත් වෙන්න ඕන. ක්‍රීඩකයා දැනුවත් වෙන්න ඕන. එතකොට උන්ට කාලය තියෙනවා වැරද්ද සිද්ධ වුණා නම් අපිට එපීල් කරන්න. අපිට එපීල් කරන්න කාලය තියෙනවා. මේක තමයි ක්‍රමවේදය. ක්‍රමවේදය. හොඳයි. මට අවස්ථාවක් දෙනවා දුරකථනයට අවස්ථාවක් දෙන්න ඉක්මනින් අවේන. ආයිබෝන් සුබසන් දේවක්. හලෝ. ආයිබෝන් කතා කරන්න පුළුවන්. ආයිබෝන් මම කතා කරන්නේ කොළඹින් ළඟ කියලා. මේ මගේ ප්‍රශ්නේ තමයි දැන් අපි 2008 ඉඳලම මේ ක්‍රීඩාංගන වල ඉන්නේ. හෙලෝ. ඔව් අහගෙන කියන්න. අපි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ තමයි සම්භාව්‍ය මේ පාඨමාලාව කෙරුවේ. ඔව්. නමුත් අපි ක්‍රීඩකවත් එක්ක උදේ හවස ක්‍රීඩාංගන වල ඉන්නවා. අපට මේ වෙනකන් ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන්වත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන්වත්
ටුවර් එකක් දෙන්නේ නැහැ කවදාවත්. දැනට ඔය මේ ක්‍රීඩා වෛද්‍යාලයෙන් එකක් කී තමයි ටුවර් යන්නේ. ඒක තමයි ගැටලු අපි උදේ හවස. ඔබතුමා මොකද්ද ඔබතුමාගේ නම කිව්වේ? රංග. රංග දැන් මේ වෙනම විට ඔබ මොකක්ද ආයතන නියෝජනය කියන්නේ මේ දැන් ඔබ රැකියාවක් විදිහට කරන්නේ සම්බාහන කටයුතු කරන්නේ කොහෙද? දැන් අපි මම යුදාමුදාය නියෝජනය කරන්නේ. යුදාමුදාය ක්‍රීඩකත් එක්ක තමයි උදේ හවස ඉන්නේ. ඉතින් අපේම ක්‍රීඩකයෝ තමයි ගොඩක් යන්නේ. ඒ කියන්නේ දැන් ඔබ ලංකාවේ ග්‍රවුන්ඩ් එකේ සම්බාහන කටයුතු කරනවා ටුවර් එක යනවා ඔෆිස් එකේ ඉන්න එක්කන එහෙමද? ඔව් දැන් ඒගොල්ලෝ ඇවිල්ලා කරන්නේ ඔක් ආර්යරි පැහැදිලි හොඳටම පැහැදිලි සමස්ත ලංකා පාසල් තරඟාවලිය පවත්වනවා ජාතික මහා ක්‍රීඩා උල්ල පවත්වනවා ඒ මේ නොකි එකීමේ කියන නොකි ක්‍රීඩා උල්ල සේරම පවත්වනවා සම්බාහන කටයුතු කරනවා ත්‍රිවිධ හමුදාව ඉන්න මේ වගේ කොල්ල ටික තමයි සම්බාහන කටයුතු කරන්නේ හැබැයි සම්බාහන කටයුතු කරන નિયમિતව ඉන්න නිලධාරීන් ටික ග්‍රවුන්ඩ් එක පලාතේ වක්වත් නැහැ හැබැයි පොදි බෙදගෙන යන්න නම් ඉන්නවා මේ කොල්ල ටික මැරෙනවා අර කට්ටිය ඉස්සරහින් යනවා මංජු මංජු මං විනාඩියක් අහන්න අපි සම්පූර්ණ මේ ක්‍රමවේදයට එකඟයි අපිට දුන්න මාකින් ස්කීම් එක මාකින් ස්කීම් එක දීලා පුළුවන් නම් කන්න කියන්න හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාට මම එතුමත් එක්ක ලොකු සංවාදයක් ගියා එතුමා හරි එතුමා සම්පූර්ණයෙන්ම මාකින් ස්කීම් එක හදලා දුන්නා එතුමා ඊට පස්සේ දැම්මා හිටපු ක්‍රීඩා ඇමතිවරයාට දැන් මේ සුදන වගේ කතා කරනවා මෙතනට ඇවිල්ලා ඒ ක්‍රීඩා ඇමතිවරයා සම්පූර්ණයෙන්ම එයාට ඕන කෙනෙක් දැම්මා දැන් කොහොම මේ ක්‍රමවේදව දැන් කවුරුද මේ වගේ කතා කරන්නේ දේශපාලඥයන්ට ඕන විදිහට මේ ක්‍රීඩකයෝ තෝරන්නේ මම අන්නේ එකයි ඔබතුමාට කියන්නේ ක්‍රමවේද තිබ්බත් ඔය ඇමතිගේ අභිමතානුසාරි බලය සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඒක අයින් කරන් නැති තාක්කල් කවදාකවත් ඔබ හිතන ඔය ක්‍රමවේදේ ඉන්නේ නැහැ. දැන් බලන්න මෙතුමාට වෙලා තියෙනදී අර කොටන් අදින අලි පෙරහැර යන අලි අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම එතුමාලා දහ දුක් විඳගෙන මේක කරනවා. අර කොහේවත්වත් ඉන්න නිලධාරීන් ඩොලර් 400 500 දවසකට අරගෙන ඒ ටුවර් එකට යනවා. ඉතින් මේවා ගැන අඩුම ගානේ කොමිෂන් දාන රටක් දාන්න කියන්නකෝ මේවා ගැන ක්‍රීඩාව ගැන කොමිෂන් දැන් දැන් මට කකලාකට හිතෙනවා මේ ගෙග්‍රි මහත්තයා මේ නිතිතුමා මේ දැන් මේ ප්‍රශ්න පත්‍ර කොළු විද්‍යාවේ මිනිස්සු ඉන්නේ මේ වගේ හැබැයි මේ කට්ටියන්ට විසඳුමක් ලබා ගන්න ස්ථානයක් නැහැ හොයාගෙන යන අවස්ථාවක් නැහැ හොයාගෙන යනවා නම් ඔබ ගියාද හා උපලයන් ඔබට දෙන්නම් ආපහු අන්න ඒක බය කිරිල්ල එහෙම ඒ කියන්නේ ඔය ඒ කියන දේ කරන දෙයක් නැහැ නඩුවක් දාන්නත් බෑ මොකක් හරි නීතිමය පිටක් ගන්නත් බෑ කල්මැරීම එහෙම ප්‍රශ්න හැබැයි මම මේ මාත් එක්ක කතා කරන වෙලාවේ මේ කොසල මහත්තයා කිව්ව දෙයක් තමයි මේ දවල්ට දෙදෙනෙක් තෝරනවා හවසට රැට කෝල් එකක් එනවා ඒ දෙන්නගෙන් දෙවෙනි අයින් කළ තුන්වෙනි අය ටුවර් එක යවන්න කියලා ආ එතකොට අනේ මට නම් බෑ මේක කරන්න මං ඉල්ලා අසුනා කියලා මට පැහැදිලි කරන්න පුළුවන් පොඩ්ඩක් ඔව් රැට දැන් මම ඒ වෙලාවේ ඒ වෙලාවේ සභාපති හිටියේ මම සභාපති තේරින් කමිටු හිටියේ ඔව් අවුරුද්දක් විතර ඒ වෙලාවේ ඉතින් මම සේරම ඇත්තට ඉස්සර ක්‍රීඩාවට පළවෙනිය දෙවෙනියව දෙන්න ඕන ඊළඟට එහෙම කළා තේරුම් කමිටුවේ මේක යවුවාම අපේ මේක ඇහුවාම අරගොල්ලෝ කට්ටිය කරන වැඩේ සම්පූර්ණ වෙන කට්ටියක් යවනවා ඒ කියන්නේ තේරින් කමිටුව තෝරපු කට්ටිය මෙයා යන්නේ එහෙම වුණා දැන් එකපාරක් මම සිංගප්පූරු ටීම් එකක් තේරුවා ඒක මට මතක නැහැ ඒක නම නම් ගියාම මම සිංගප්පූරු ඕපන් වෙන්නේ නැති සිංගප්පූරු ඕපන් මීට් එකක් ඒ වෙලාව මම ඉන්දුනීෂියා ගියා ඉන්දුනීෂියාව එනකොට කකුල කැඩිච්ච එක්කෙනා සිංගප්පූරු ගිහිල්ලා අමුතු වෙලා මූලන්නේ මෙච්චර ලොකු ප්‍රශ්න තියෙනවද මේ රටේ කියලා හිතනවද මේ දින සම්පූර්ණ අපි අදවසේ කතා කරන්න ගියා ක්‍රීඩාව සම්බන්ධයෙන් හැබැයි ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න ගියොත් වා ශ්‍රී ලංකා කොඩියවත් අතර ගන්න එකක් නෑ ඒ තරම එපා වෙයි මේ ක්‍රීඩාවගෙන ඒ නිසා මේ ක්‍රීඩාවේ ගැටලු ගැන හිතන්නවත් එපා කොඩිය අරගෙන ක්‍රීඩකයෝ එක්ක හැමදාමත් ඉන්න ඕනේ මේ මන් දුරකතන අවස්ථාවක් දෙන්න ඕනේ අයිබෝස් සුපසන්දාවක් I want to කතා කරන්න පුළුවන් හෙලෝ ඔව් කතා කරන්න
මම කතා කරන්නේ ගාල්ලෙන්. ඔව්. හිටපු කබඩි කණ්ඩායම හිටපු නායක ලලිත් මෙන්ඩිස් කියලා. ඔව් මෙන්ඩිස්. මම කතා කරන්නේ මේ මේමයි මේ මොකද මම මේක ටීවී එකේ දැක්ක අපි හිටපු සභාපතිතුමා ඉල්ලා මේ කණ්ඩායම් දෙක පරාද වුණාම ඉල්ලාස් වුණා. ඔව්. අරුණ. එතුමායි ඉල්ලාස් වුණේ කියන එකත් මට ගැටලුවක්. අනිත් එක අපේ කබඩි ක්‍රීඩාවට වෙන්නේ මොකද්ද කියන එකත් තවමත් මට ගැටලුවක්. මේ ප්‍රශ්නේ මෙහෙමයි. මේක මේ මේක මම මේ කමිටුවට ඉදිරිපත් කරන්නේ මේක පිළිබඳව මේ අපේ ක්‍රීඩාවට මොකද්ද වෙන්නේ කියන එක මට හිතා ගන්න බැහැ. මොකද මම මේ දවස් ආසන ඉතින් ඉන්නේ අන්දමන්ද වෙලා තියෙනවා මේක මොකද්ද මේ ක්‍රීඩාවට වෙන්නේ මොකද්ද කියන එක. ඉතින් මේ මේ පිළිබඳව ඔබතුමාලගේ මම පිළිතුරක් බලාපොරොත්තු වෙන මොකක් හරි සුළු හරි පිළිතුරක්. දැන් ඔබතුමාලා එතන ඒටින් ගේම් පිළිබඳව තොරතුරු දන්න නැති කියලා මම හිතනවා. මම මේකට සුළු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. හොඳයි විශේෂම කියන්නේ මේ ක්‍රීඩකයන් 24 දෙනෙක් ගියා නිලධාරීන් රසක් සහභාගී වුණා ආසියානු ක්‍රීඩා වලට කබඩි කණ්ඩායම් නියෝජනය කරමින් ඔවුන්ට අපේක්ෂිත වාර්තාවන් එහෙම නැත්නම් අපේක්ෂිත ජයග්‍රහණ වාර්තා කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ මත ඒ හේතුව නිසා වෙන්න සභාපතිවරයා ලියුමක් ලියලා ඉල්ලාසුණා මට මේ වැඩේ කරන්න බෑ මෙන්න කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න කියලා. ඒක හැබැයි එකතකින් හොඳ දෙයක් හොඳ ක්‍රියාවක් Tamanට කරන්න බැරි නම් ඒ දේ තවත් කෙනෙකුට දෙන එක. හැබැයි කවදාකවත් වෙන්නේ නැත්තේ ඔන්න ඕ දේ තමයි ලංකාවේ. ඒ නිසා පොඩ්ඩක් අගේ කිරීමකට ලක් කරන්නත් අවශ්‍යයි. එහෙම දෙයක් කරා නම් කරපු එක තමත්ම හොඳයි. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ එල්ලේ ක්‍රීඩාව ගැන කතා කරලා තින් මේ වගේ නූල් බෝලයක් විපර්ලා වෙලා තියෙන්නේ. දැන් මේ කබඩි ක්‍රීඩාව හරි සරල හරි සුන්දර ක්‍රීඩා. ඒකත් නූල් බෝලයක පටලලා වෙලා තියෙන්නේ. හොකී ක්‍රීඩාව ඒකත් නූල් බෝලයක පැට. මල්ල ක්‍රීඩාව ඒකත් නූල් බෝලයක පැටලලා. මේ ලංකාවේ තියෙන ක්‍රීඩා සංගම 63ම නූල් බෝලයක පටලවල තියෙන්නේ කවුද? අපි යනවා පුංචි විරාමයක. විරාමෙන් අනතුරුව නැවත වතාවක් සූදානම් ඔබත් එක්ක කතා කරන්න. 01143 44 44 01143 44 66 කේන්ද්‍ර කතරංක 2 විවෘතයි.